පුරුදු මැලම් උන්ට මතක තියාගන්න මේ චන්ද වේලාවේ බොහෝ දිනකේ ඇවිල එක එක පොරොන්දු දෙයි එක එක විලාසිතා කතා කියයි පොරොන්දු විතරක් නෙමෙයි බඩු බාන්නත් බෙදයි මම දන්නවා බඩු බාන්න බෙදන අය ඉන්නවා මේ දිස්ත්‍රික්කේ ඔය බඩු බාන්න බෙදන අය බෙදන්න එනකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ මිනිස්සු බඩු බාන්න බෙදන්නේ කොහෙන්ද මේ මිනිස්සු මේ බඩු බාන්න බෙදන්න මොදාද ඒ මිනිස්සු කරා කියා මොකක්ද කියලා බලන්න මේ රැකියා කුඩු විශ්වාසයකද කියලා බලන්න ඔය බඩු බාන්න බෙදන බොහෝ දෙනෙක් කුඩු විශ්වාස කරනවා මේ කුඩු සල්ලි වලින් බෙදෙන ඒවා අපි අරගෙන දැන් ගිහලා අපේ කතරේ මේ වටිනා ඡන්දයක් ප්‍රකාශ කරන්න කියලා හොඳට මතක තියාගන්න ඒක නිසා බුද්ධිමත් වෙයි තාන්න මම කියාගෙන ආවේ අපි විශේෂයෙන් පැහැදිලිවම විශාල බලාපොරොත්තු එක්ක තමයි අපි මේ පරමාධිපත්‍ය වටිනා ඡන්දය අර මිලක් කළ නොහැකි කනක රාවණ මදිමිට දේපල යාන මහාන වලට වැඩිය වටිනාකමක් තියෙන මේ ඡන්දය අපි හරි දැන්න කියලා ආයෝජනය කරොත් තමයි අපි දරුවන්ට අනාගතයේදී කනක රාවණ මදිමිට යාන මහාන නරන් දෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්නේ අපේ ආර්ථික ශක්තිමත් වෙන්නේ අපේ දරුවන්ගේ අධ්‍යාපන ශක්තිමත් වෙන්නේ අපේ දරුවාම ආරක්ෂා වෙනවා ස්ත්‍රී දූෂකයන්ගේ ළමා දූෂකයන්ගේ ඒක නිසා මේව කරන පුද්ගලයා කරන මිනිස්සු ආරක්ෂා කරන පුද්ගලයා තගිහිල අපි කතර ගන්නවා නම් අපි අපේ දරුවන්ට ද්‍රෝහි වෙනවා මේ දේශයට ද්‍රෝහි වෙනවා ඒක හොඳට මතක තියාගන්න මම කනගාටු වෙනවා මෙච්චර සංකෝචනය කළත් මහින්ද රාජපක්ෂ තවමත් යනවා රොත්ත පිටින් මිනිස්සු ටික ওই පාර්ලිමේන්තුවේ ඉන්න අනේ මෙයා වගපැති කරමු කියන අච්චර දෙයක් කියද්දී මම කල්පනා කරන මේ ස්පේන් නැත්නම් එකක් ඇහෙන්නේ නැත්නම් කියන කසරයක් නෙමෙයි දෙසරයක් නෙමෙයි තුන් හතර සරයක් කිව්වා මේක. එහෙම කරලා නැවත වාරයක්ම යන පිරිස දිහා බලන්න කියලා තමයි වේග ගන්න ඉන්නේ පිරිස. එතන වල් කාර්ය ටික උඩු කාර්ය ටික ඉතිරි දෝෂක අල්ලස් කොමි සංසභාව ආයුධ දුගලි ඔක්කොම ඉන්නවා. ඇයි යාල අරගෙන යන්නේ මේ අගමැති කරන්නේ කියලා. අර රාජ්‍ය මුල්‍ය වංචා පරීක්ෂණයක ගෙන යන්න බයි. මහින්දව ගෙනාවොත් ජනතාවට බොරු කියන FCI එක වැහෙනවා. අල්ලස් සම්සන් සභාවක මකුණ්ඩ කරතන්ට දුමි පිළිතැන්නපත් වෙනවා. ඒගොල්ලන් වැරදි ඔක්කොම වහලා නැවත වාරයක් පුරුදු ජාවාර පිටම කරගෙන යන්න පුළුවන් නිසා ඔන්න මහින්දව ගේන හදන. ගේන හදන පුදුලේ වේදිකාට නැගිට පුදුලෙන් ටික දියා බලන්න. සත්භාවයෙන් දේශපාලනය කරන පුදුලෙන් මෙරට ජනතාවට සැබවීම ආදරේ දේශ ප්‍රේමීත්වයේ යුක්ත වටිනාකම පුදුලෙන් කියලා හොඳට බලන්න.